අයි බොන්දරනේ මේ අපි මේ සති වීක්ලි ඩිස්කෂන් එක මේ අපේ නෙට්වර්ක් එකේ අවුලක් හින්දා කරගන්න බැරි වුණා. ඉතින් අපි මේක අද කරමු මේ විදිහට thread count of surgical dressing. අතරම surgical dressings වලට තියෙන count වර්ග වල දන්නවා thread count කියයි එක එක වර්ගයේ count වර්ග තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට කරන quality test තමයි thread count, ඊට පස්සේ absorbency test, හරි, ඊට පස්සේ ඇස් කවුන්ට් ටෙස්ට්, හරි, ඊට පස්සේ ෆොරින් මැටර් ටෙස්ට්, ඊට පස්සේ ඉලාස්ටිසිටි ටෙස්ට්, ඔය වගේ ටෙස්ට් ගොඩක් වර්ග කරනවා. ඉතින් ඉස්සලා මම පොඩ්ඩක් ඔයාලට කියන්නම් මේ සර්ජිකල් ඩ්‍රෙසින් වල තියෙන ටෙස්ට් වර්ග වලින් කීපයක් ගැන සසඳන් කරන්න. මෙන්න මේ ඇබ්සෝර්බන්සි ටෙස්ට් ගත්තහම සාමාන්‍යයෙන් අපිට තියෙනවා ටෙස්ට් වර්ග දෙකක්. එකක් සින්කින් ටයිම් ටෙස්ට් එක සහ වෝටර් හෝල්ඩින් කැපැසිටි ටෙස්ට් එක. ඇබ්සෝර්බන්සි කියන්නේ කතා කරන කොටස. ඉතින් සින්කින් ටයිම් ටෙස්ට් එක තමයි අපි කියන්නේ අපි කොටන් ගත්තොත් එහෙම ග්‍රෑම් එකක් අරගෙන බෝල තුනක් හදලා, හරි, අපි දානවා සෙන්ටිග්‍රේඩ් අංශ 25 උෂ්ණත්වයේදී මේ විදියට ගිලෙන්න ගතවන වෙලාව බලනවා. සාමාන්‍යයෙන් තප්පර 10කට ඉස්සෙල්ලා ගිලෙන්න ඕනේ. මේක මිලිලීටර් 200ක් වතුර භාජනයක තමයි අපි දාන්නේ, 10 12 බීකරයකට දාන්නේ. මේ විදිහට දාපුවාම මේක ඇවරේජ් ටයිම් එක ගන්නවා මේ බෝල තුනම ගිලෙන්න ගතවන වෙලාවේ. ඒක තප්පර 10ට වඩා අඩු නම් මේ ටෙස්ට් එක පාස්. ඒ කියන්නේ ක්වොලිටි එක හොඳයි කියන එකයි ඒකේ තේරුම. ඉතින් ওই විදිහටම තව තියෙනවා ටෙස්ට් එකක් වෝටර් හෝල්ඩින් කැපැසිටි. ඒකෙත් කරන්නේ පොඩි දෙයක් අපිට තියෙන්නේ මේ විදිහට අපි ගන්නවා තඹ සිලින්ඩර්ස් තුනක්, හරි, කොපර් සිලින්ඩර්ස් තුනක් ගන්නවා. ඉතින් ඒකට කොටන් රෑම් එකක් ඉන්සර්ට් කරලා මේ කලින් කරපු විදිහටම සෙන්ටිග්‍රේඩ් අංශ 25 උෂ්ණත්වයේදී මිලිලීටර් 200ක භාජනයකට එහෙම ගිලෙන්න ඉඩ දෙනවා. ඊට පස්සේ ගිලිනාට පස්සේ අපි මොකද කරන්නේ, ගන්නවා මේකේ මුළු බරෙන් මුල් බර අඩු කරපුවාම අපිට එන අගය ග්‍රෑම් 23ට වඩා වැඩි නම් හොඳ ඇබ්සෝර්බන්සි කැපැසිටි එකක් තියෙනවා මේකට. ඒකින්ද මේකෙදි අපිට සින්කින් ටෙස්ට් එක බලන්න පුළුවන්. දෙකම කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ටෙස්ට් එකක් කරලා ග්‍රෑම් 23ට වඩා වැඩි ජල ප්‍රමාණයක් උරා ගන්න තියෙනවා මේ ඩ්‍රෙසින් එක නැත්නම් මේ කොටන් එක හොඳයි කියලා තමයි අපි කියන්නේ ක්වොලිටි පාස් කියලා කියන්නේ. ඉතින් මට කියන්න ඕනේ මේක නෙමෙයි. දැන් සර්ජිකල් ඩ්‍රෙසින් වල අපි දැනන් ඉන්න ඕනේ ටෙස්ට් කීපයක් තියෙනවා. ඒ ටෙස්ට් ටික තමයි මෙතෙන්දී කතා කරන්නේ. පළවෙනි එක ත්‍රෙඩ්. මෙතන ත්‍රෙඩ් කියලා තියෙන වැරදි TH එකක් එන්න. ත්‍රෙඩ් කවුන්ට් මේ තියෙන හරි. ත්‍රෙඩ් කවුන්ට් කියන්නේ මොකද්ද? ඉස්සලාම් ත්‍රෙඩ් කවුන්ට් එක කියන්නේ මොකද්ද කියන එක දැනන් ඉන්න. ත්‍රෙඩ් වර්ග දෙක මොකද්ද? හරි, ඉතින් අපිට හම්බෙන ත්‍රෙඩ් වර්ග දෙක තමයි, එකක් තමයි වෝෆ් කවුන්ට් එක සහ විෆ් කවුන්ට් එක. මේවට කියන අපි වෝප් කියලා, මේවට කියන අපි මෙහෙට එන ඒවට කියන අපි විෆ්ට් කියලා. ඉතින් වෝප් කවුන්ට් එකයි විෆ් කවුන්ට් එකයි හොඳට මතක තියාගන්න. වෝප් කොහෙටද තියෙන්නේ, විෆ් කොහෙටද තියෙන්නේ කියලා මතක තියාගන්න. මේක තමයි ත්‍රෙඩ් කවුන්ට් එක කියන්නේ. ඉතින් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක නම් හරි ත්‍රෙඩ් කවුන්ට් එක සාමාන්‍ය වෝප් සහ විෆ්ට් ප්‍රමාණය කීය තියෙනවද කියලායි මේකේ අහන්නේ. හරි, සාමාන්‍ය ගෝස් ඇබ්සෝර්බන්ට් BPC එකට අනුව නම් වෝප් කවුන්ට් එක 73ක් සහ විෆ් කවුන්ට් එක 53ක් තියෙනවනේ වර්ග සෙන්ටිමීටර 10ක. හරියට තේරුම් නැත්තම් ආපහු බලන්න. මෙන්න මේ විෆ්ට් එක 57ක් වෙනස. 10යි 10 කෑල්ලක් ගත්තොත් එහෙම මේකේ විෆ්ට් 57ක් තියෙනුනි කියන එකයි ඒකේ අදහස. ඊට පස්සේ වෝප් කවුන්ට් එක, වෝප් කවුන්ට් එක තියෙනුනේ අපිට 73ක්. ඉතින් මේ හරියට මේ කන්ඩිෂන් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඒක හොඳයි කියලායි පිළිගන්නේ. හරි. ඉතින් අපි මොකද මේකේ ත්‍රෙඩ් කවුන්ට් කියලා තියෙන එක අපි චුට්ටක් බලමු. In this method use the count measure of both warp thread and weft thread in a unit length of surgical dressing. හරි. අපිට මේ වගේ ටෙස්ට් එකක් ගැන ලියන්න આવත් අපි කියන්නේ මේකේ මොකද කරන්නේ? Warp count එකයි number of warp thread and weft thread in unit length of surgical dressing කියලා අපි ගන්න. It may be done for 1 inch per 1 inch of
centimeter of length of material. Warp count is the measure of warp thread in the unit stated at the unit length surgical resin length ප්‍රමාණය තමයි ඒක. ක්‍රමාංකීය පොයක. ඒක තමයි මේ දාලා තියෙන වෙෆ්ට් කියන්නේ එහෙමයි සඳහන් කරලා තියෙන ප්‍රමාණය. ඒක තමයි මේ මම දාලා තියෙන එක්සැම්පල් එකක් සෙන්ටිමීටර් 10 එකක් ලෙන්ත් එකක් තියෙන එකක. හැත්ත තුනක් වෝප් සෙන්ටිමීටර් 10 එකක් තහරම වෙෆ්ට් තියෙන්න ඕනේ 50 සතක්. ඉතින් ඕක 10 වැඩි කියන 10 වර්ග සෙන්ටිමීටර් 10 කියලා කියන්න පුළුවන් අපිට. ඕක තමයි සරල කතාව. සාමාන්‍ය 1 ග්‍රෑම් එකක් බර බෝස් එකක් හතර වතාවක් නමනවා 4 times fold නමලේ බලලා මොකද කරන්නේ අර විදිහට සෙන්ටිමීටර් 20 25 ගේදී මිලිමීටර් 200ක භාජනයක 10 12 භාජනයක එහෙම අපි මතු පිටර දාපුවාම මොකද වෙන්නේ හතරට නමලා දාන්නේ දාපුවාම ඒක ගිලෙන්න ගතවන කාලය තප්පර 10ට වඩා අඩු නම් ඒක පාස් ක්වොලිටි පාස් ඔක තමයි කතාව ඉතින් ඔය අතරෙම මම ඉනවා තව ප්‍රශ්නයකට මේක ඇවිල්ලා කොග්නසි ප්‍රශ්නයක් රයිට් ද නේම්ස් ඔෆ් ෆැටි ඇසිඩ් ඇන් බොටනිකල් නේම් ඔෆ් බයොලොජිකල් සෝසස් දැට් ආර් ෆවුන්ඩ් ඉන් ද ෆොලෝවිං සෝසස් හරි පළවෙනි එක ලින්සීඩ් ඔයිල් කොකොනට් ඔයිල් හරි බටර් ෆැට් සෙසම් ඔයිල් අරචිස් ඔයිල් ඔලිව් ඔයිල් කැස්ටර් ඔයිල් කොකා බටර් ෂාප් ඔයිල් කොඩ් ලිවර් ඔයිල් ඉතින් මේ වගේ අපි දන්නේව බලමු ඉස්සල්ලාම කොකොනට් ඔයිල් නම් මොකද විද්‍යාත්මකව නම කොකස් නොසිපෙරා නේද ඊට පස්සේ සෙසම් ඔයිල් කියන්නේ තල ජින්ජලි නේ ජින්ජලි ඇරචිස් ඔයිල් ගත්තාම අපි දන්නවා ඇරචිස් හයිපෝගේ රටගනි නේද ග්‍රවුන්ඩ් නට් ඔයිල් හරි ඊට පස්සේ ඔලිව් ඔයිල් හරි ඔලියා යුරෝපියා හරි කැස්ටර් ඔයිල් නේද කැස්ටර් ඔයිල් එඳුරු තෙල් හරි කොකා බටර් අපි ගන්නවා කොකා බටර් කියන ගන්නේ කොකෝ ප්ලාන්ට් එකේ අපි කියනවා එකට මොකක්ද නම මතක් වෙන්නේ මේ තියබ්‍රෝමා කැකෝවා මටත් නම ටිකක් මතක් වෙන්න පරක් වෙනවා තියබ්‍රෝමා කැකෝවා ෂාක් ලිවර් ඔයිල් කොඩ් ලිවර් ඔයිල් ඔව කාගෙන්ද ගන්න කියලා මේ අහන්නේ මේක අහන්නේ කෙලින්ම ප්‍රශ්න අහන්නේ හරි මේ ෆැටි ඇසිඩ් දෙක මොකද්ද මේකෙන් ගන්න botanical name එක මොකද්ද බලද්දී source එක මොකද්ද කියලා අහන්නේ. ඉතින් මම ওই විදිහට උත්තර ටික දානවා. linseed oil ගන්නේ. ඒකේ තියෙනවා alpha linolenic acid. හරි. ඒක අපි ගන්නේ ripen seeds of the flax plant. හරි. අපි ඒකේන linum මොකද්ද? usitasium කියන plant එකෙන් තමයි ගන්නේ. linum usitasium plant එකෙන් ripen plum seed එක තමයි ගන්නේ. හරි. linseed oil කොකොනට් ඔයිල් ගන්නේ ලෝරික් ඇසිඩ් තියෙන එකේ ඩ්‍රයිඩ් කර්නල් ඔෆ් කොකස් නොයිපෙරා නොසිපෙරා හරි කොකොනට් ඔයිල් ගන්නේ පොල් මදේ නේද ඒක කොකස් නොසිපෙරා බටර් ෆැට් වල තියෙන මිලිස්ටික් ඇසිඩ් බියුටයිලික් ඇසිඩ් ඒවිල ඇනිමල් සෝසස් සත්තුන්ගෙන් ගන්න සෙසමි ඔයිල් ගත්තාම ලිනොලෙනික් ඇසිඩ් තමයි තියෙන්නේ 41%ක්ම ඔලේයික් ඇසිඩ් තියෙනවා පල්මිටික් ඇසිඩ් තියෙනවා ඒක ඇවිල සෙසමි සෙසමම් ඉන්ඩිකම් කියන එක තමයි එතන අඩු අකුරක් අඩුයි ඉන්ඩිකම් කියන එකෙන් තමයි අපි ගන්න. ඇරචිස් ඔයිල් ගන්නේ ඇරචිස් හයිපෝගේ ඒක ඇවිල්ලා ඩ්‍රයිඩ් සීඩ් ඔෆ්
අපි දන්නවා රට කඩු නේද ඔලිව් ඔයිල් ගත්තේ ඔලියා යුරෝපියා ඔලියාසි ෆැමිලි එක ඔලෙයික් ඇසිඩ් තමයි මේකේ තියෙන්නේ කැස්ටර් ඔයිල් ගත්තාම පල්මිටික් ස්ටියරික් හරි එක ගන්න රයිපන් සීඩ්ස් ඔෆ් රිසිනස් ඔම්නිස් ඒ කියන්නේ එඳුරු කොකා බටර් ගන්න ස්ටියරික් ඔලෙයි පල්මිටික් මේ වගේ තියෙනවා තියෝබ්‍රෝමා කැකෝවා ශාක් ලිව ඔයිල් වල තියෙන්නේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් හරි මොකද්ද මේ කියන්නේ ලිවර් එක ගන්න ඔලියම් කද සීලකොයිට් හරි දැන් සෙලකොයිට් කියලා කියනවා අපි ඔලිව ඔයිල් ගන්න ඒත් ඔමේගා 3 ෆැටි ඇසිඩ් තියෙන්නේ ගැඩස් මෝරුගෙන් තමයි ඒක ගන්න මේ දෙක තමයි ගොඩක් දෙන්න පැටලෙන්නේ ඔන්න ඔකත් මතක තියාගන්න හරි මම මේ කොටස මෙතනින් අවසන් කරනවා මම හිතනවා මේ වගේ SQ එකක් ආවොත් හොඳට උත්තර ලියා ගන්න පුළුවන් ඔයාලට කරන්න තියෙන්නේ මේක නෝට් ඩවුන් කරගන්න මේකේ උත්තරේ තනියම ආපහු සරලව ලියන්න. හරි බොහොම ස්තුතියි. හැමෝටම